හොඳයි Solidworks basic 16 එකෙන් අපි කතා කරන්න යන්නේ 3D sketch එක ගැන. ඉතින් මොකක්ද මේ 3D sketch කියලා කියන්නේ? ඔයාලා දන්නවනේ අපි මෙච්චර දවස් කරේ Solidworks වලට ගිහිල්ලා හැම වෙලේම top plane එක හරි right plane එක හරි front plane එක හරි select කරලා අපි ඒකේ sketch කියන option එක on කරගත්තා. ඉතින් මේක sketch කියන අපි කියන්නේ මෙච්චර දවස් ඔන් කරගත්ත ස්කෙච් කියන එක 2D ස්කෙච් එකක්. මොකද අපි හැම වෙලෙම එක ප්ලේන් එකක් තමයි ගන්නෙ. ප්ලේන් එකක් කියලා කියන්නේ 2D ප්ලේන් එකක්. ඉතින් මේ 2D ප්ලේන් එකේ අපි 2D ස්කෙච් එකක් තමයි මෙච්චර දවස් කරේ. ඉතින් මොකද්ද මේ 3D ස්කෙච් එක කියලා කියන්නේ? 3D ස්කෙච් එකක් කියලා කියන්නේ අපි ප්ලේන් දෙක තුනක ෆ්‍රන්ට් ප්ලේන් එකේ ටොප් ප්ලේන් එකේ ඒ වගේම තමයි රයිට් ප්ලේන් එකේ කියන ප්ලේන්ස් තුනේම අපි ඇන්දොත් මොකක් හරි ස්කෙච් එකක් එහෙමත් නැත්නම් ලයින් එක ඒ වගේ එකට අපි කියන 3D ස්කෙච් එකක් කියලා. ඉතින් අපි බලමු කොහොමද අද 3D ස්කෙච් එකක් මේ විදිහට කරගන්නේ කියලා. ඉතින් Solidworks වලට ගිහිල්ලා මම කරන්නේ පාර්ට් ෆයිල් එකක් ක්‍රියේට් කරගෙන පාර්ට් ෆයිල් එකක් ක්‍රියේට් කරගෙන ඊළඟට මම මේ ෆ්‍රන්ට් ප්ලේන් එකයි ටොප් ප්ලේන් එකයි රයිට් ප්ලේන් එකයි දැනට මේ විදියට විසිබල් කරගන්නවා. ඊළඟට මම කරන්න යන්නේ මෙතන ස්කෙච් එක යටදී. දැන් මෙතනදී නම් ඔයාලට ප්ලේන් එකක් සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. මම කරන්නේ ස්කෙච් එක යටදී මෙන්න මේ ස්කෙච් බටන් එක යටතේ තියෙන 3D ස්කෙච් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ 3D ස්කෙච් කියන ඔප්ෂන් එක මම ඔන් කරගන්නවා. එතකොට ඔයාලට 3D ස්කෙච් එකක් මේ විදිහට ඔන් කරගන්න පුළුවන්. ඊළඟට ඔයා ලයින් ටූල් එක. දැන් මම ලයින් එකක් අඳින්නම්. එතකොට ලයින් ටූල් එක ඇක්ටිවේට් කරාම ඔයාලට පේනවා ඇති ඔරිජින් එකේ තියෙන ඊතල වලට අමතරව තවත් ඊතල දෙකක් දිගින් වැඩි ඊතල දෙකක් මේ විදිහට පෙන්වනවා. ලයින් ටූල් එක මම කැන්සල් කරොත් ඒ දෙක නැති වෙනවා. ලයින් ටූල් එක ඇක්ටිවේට් කරපුවම මේ විදිහට ඒකේ ඊතල දෙක එනවා. ඉතින් මේ ඊතල දෙකෙන් කියන්නේ අපේ 3D ස්කෙච් එක අඳිනකොට දැන් මොන ප්ලේන්ස් දෙකේද ඔයා ඔයාගේ ස්කෙච් එක අඳින්න. හරි. අපිට මේ ඒ කියන්නේ 3D ස්කෙච් එක අඳින්නේ 2D ස්කෙච් වශයෙන්ම තමයි. නමුත් අපිට මේක කන්ටිනියු කරන්න පුළුවන් 3D නැත්තම් 2D ස්පේස් එකේ ඉඳලා 3 වෙනි තලයට අපිට මේ කන්ටිනියු කරන්න පුළුවන්. ඒක කරන්න තියෙන ඔයාලට ටැබ් එක. ටැබ් කී එකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට මාරු කරන්න 3D ස්කෙච් එකේ ඔයා අඳින ප්ලේන් එක මොකක්ද කියන එක ගැන. ඔයාලට පේනවා ඉතින් අපි ඊතල වෙනස් වෙනවා මම ටැබ් එක ක්ලික් කරනකොට. ඉතින් මේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඉතින් මට එක්ක මේ පැත්තට යන්න පුළුවන් නැත්නම් මේ පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ ටොප් ප්ලේන් එකේ හරි සෝරි ටොප් ප්ලේන් එකේ තමයි මම මේ ස්කෙච් එක, ඒ කියන්නේ මට මේ ස්කෙච් එක දැන් අඳින්න පුළුවන් වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ විදිහට රොටේට් කළ බැලුවොත් ටොප් ප්ලේන් එක උඩ තමයි අපි අපේ ඊතල දෙක තියෙන්නේ. ඉතින් මම කරන්නේ මේ විදිහට එකක් ඇඳගත්තා. ඊළඟට මට ඕන ෆ්‍රන්ට් ප්ලේන් එකට මගේ ස්කෙච් එක ගෙනියන්න. ඔයාලට පේනවා ඉතින් මම ටැබ් එක ක්ලික් කරපුවම මෙන්න මේ ඊතලේ තියෙනවා දැන් ෆ්‍රන්ට් ප්ලේන් එක පැත්තට, ඒ කියන්නේ උස පැත්තට. ඉතින් මම කරන්නේ මේ විදිහට උස පැත්තට ගිහිල්ලා මෙහෙම ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඉතින් අපේ ස්කෙච් එක තියෙන්නේ 3D ස්පේස් එකේ කියලා. ඊළඟට ඔයාට කැමති නම් පුළුවන් ටැබ් එක ප්‍රෙස් කරලා මේ ස්පේස් එකට මේක ගෙනියන්න. ඊළඟට මට පුළුවන් මෙන්න මේ පැත්තට මගේ ස්කෙච් එක අරන් යන්න. දැන් ඔයාලට පේනවා 3D ස්පේස් එකේ තමයි අපේ ස්කෙච් එක ඇඳෙන්නේ. ඊළඟට ඔයාලට කැමති නම් පුළුවන් මේ විදිහට ටැබ් එකෙන් ඔයාගේ ඩිරෙක්ෂන්ස් මාරු කරලා මෙන්න මේ පැත්තට වගේ ස්කෙච් එකක් ඇඳ ගන්න. දැන් ඔයාලට මම හිතන්නේ තේරෙනවා ඇති මොකද 3D ස්කෙච් කියන එකේ විශේෂත්වය කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට 3D ස්කෙච් එක කරගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් තව ටියුටෝරියල් එකකින් Solidworks වල
ඉස්සරහට හම්බෙමු එහෙනම් thank you